ඇගේ නම දීපිකා. දීපිකා කුවේර් ගෘහසේවයට යන්නේ 2018 වසරේ. නිවාස කිහිපයක සේවය කළ දීපිකා මේ වසරේ මුලදී අලුත් නිවාසයක, ඒ කියන්නේ අරාබි යුවලක් යටතේ සේවය කරන්න අලුත් නිවසකට යනවා. ඒ නිවසේ අරාබි යුවල දීපිකාට එතරම් හොඳින් සැලකුවේ නැහැ. ඉතාම කුරිරු ලෙස වැඩ ගනිමින්, එයට පහර දෙමින්, ආහාර පවා ඇයට ලබා නොදෙමින් ඔවුන් කටයුතු කළා. ඉතින් මෙහෙම මාස කිහිපයක් ගත වුණා. දීපිකාට මෙය ඉවසා ගැනීමට පවා නොහැකි වුණා. ඇය ලංකාවේ අයට කෝල් කරලා ඇයව ලංකාවට ගෙන්න ගන්න කියලාත් පැවසුවා. එක් දිනක් හිතා ගන්නවත් බැරි දෙයක් සිදු වෙනවා. දීපිකා මහපාන්දර කුස්සියට ගිහිල්ලා ඇයට කෑමට දෙයක් උයා ගන්න හදනවා. ඇය දින කිහිපයකින් ආහාර ලබාගෙන තිබුණේ නැහැ. නමුත් ඇයගේ අවාසනාවට අරාබි ස්වාමි දියණිය මෙය දකිනවා. දීපිකාට දරුණු ලෙස පහර දෙන්න ඇය කටයුතු කරනවා. මෙම පහර දීමත් සමගම දීපිකා සිහිසුන් වී වැටෙන්නේ ඇගේ ජීවිතය පවා අවදානමට ලක් වෙමින්. ඉතින් එයින් බිය වූ ස්වාමි දියණිය දීපිකාව වහාම රෝහල් ගත කරනවා. ඇගේ ඔළුව බිම වැදී ඇය කෝමා තත්ත්වයට පත්ව ඇති බව වෛද්‍යවරුන් පවසනවා. ඉතින් ස්වාමි දියණිය පවසන්නේ ඇය රාජකාරී කටයුතු කරමින් සිටියදී අත්වැරදීමකින් ඇය බිම ඇද වැටී ඇති බවයි. තවමත් දීපිකා සිටින්නේ කෝමා තත්ත්වයේ. ඉතින් මෙවැනි දේවලුත් ගෘහ සේවයට යන ඔබට සිදුවිය හැකි. එම නිසා ඔබේ පරිස්සම ගැන ඔබ දෙවරක් සිතන්න, ලංකාවේ අය ගැනත් හිතන්න.